පසුගිය දින කිහිපය තුලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල කළ බුරවි සුලිකුණාටුව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වේ තවදුරටත් දිවයිනේ නිවතට ගමන් කරමින් පවතින බවයි වාර්තා වන්නේ එය අද පෙරවරු 2:30 පමණ වන විට මන්නාරමට කිලෝමීටර 143ක් බටහිරට බරව වයඹ දෙසින් ස්ථානගතව පැවතුන අතර මෙම පද්ධතියේ බලපෑම ක්‍රමෙන් අඩු වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ නමුත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බවත් උතුරු සහ වයඹ පළාත්වල අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා වන මුහුදු ප්‍රදේශවල බස්නාහිර සිට නිරිත දක්වා සුළං හමන බැවින් එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 55-65 අතර විය හැකි බවත් විටින් විට පැයට කිලෝමීටර 75 දක්වා වැඩි විය හැකි බවත් වාර්තා වනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 30-40 දක්වා වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එමෙන්ම පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර පුත්තලම සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාපතනයේ හේතුවෙන් කිලිනොච්චිය ජලාශය ඇති වූ ගංවතුර තත්වයේ මත එම දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදු කරන බවයි ජල සම්පාදන සහ ජලාප වාහන මණ්ඩලය නිවේදනය කර ඇත්තේ. මේ අතර පැවති අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම වර්ෂා රහිත තත්ත්වයන් තමයි බොහෝ ප්‍රදේශවල අපිට වාර්තා වෙලා තිබෙන්නේ. දැන් සමහර ස්ථානවල නම් වැසි සහිත තත්ත්වයන් වාර්තා වුණත් කාලගුණ වාර්තානුව එම මුහුදු ප්‍රදේශ තුල තවදුරටත් දීවර කටයුතු යෙදීම අනතුරුදායක බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නැවත දැනුම් දෙන තුරු ඒ අවශ්‍ය පරිදි ඉදිරියේදී කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි හානිරපත් නිවාසවල ජනතාවට දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා එම මූලිමේ ප්‍රතිපාදනයන් විශේෂයෙන්ම එම හානිය ස්වභාවය අනුව ලබා දීමට අඛණ්ඩව කටයුතු කළා තිබෙනවා. විශේෂ මතක් කරන්න ඕන සීලු ජනතාවගෙන් යම් හානියටපත් නිවාසවල ග්‍රාමන නිලධාරීතුමන් සමග අඛණ්ඩව සම්බන්ධ වෙන්න සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අපගේ ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරි දෙදෙනෙකු සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සිටිනවා. දෙනවා දැන්ට එම ආපදා තත්ත්වය පහව ගිහිල්ලා තිබෙනවා. යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.